දැන් රට විවෘතයි වැඩි පරිස්සමක් ඕනමයි ලයිෆ් එක රීස්ටාර්ට් කරන්න ප්‍රතිශක්තිය තෝරෙමයි මාමයිට් වල ඇති විටමින් B9 සමගින් නිරෝගී ප්‍රතිශක්තිය පවත්ව ගමු මේ දහනවන සංශෝධනය සම්පූර්ණ සාපය ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මේ රටේ සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් මූලික මට්ටමේ වුණත් ප්‍රජාතන්ත්‍රවාදී සංස්කෘතිය මේරටේ තහවුරු කරගෙන යාම සම්බන්ධයෙන් මේ ක්ෂේත්‍ර තුනේම ආර්ථිකය ආරක්ෂාව ප්‍රජාතන්ත්‍රවාදී මේ ක්ෂේත්‍ර තුනේම අපිට තියෙන ප්‍රධාන ගැටලුව තහංශය තමයි දානාවන සංශෝධනය. මම එහෙම කියන්නේ ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැගීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම කෝවිඩ් 19 උපද්‍රවයට පසු මොකද අත්‍යවශ්‍යවන්නේ ආයෝජන අපිට ආයෝජන අවශ්‍යයි ආයෝජන ලබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසිය තමයි විශ්වාසය විශ්වාසය ගොඩනගාගෙන තමයි අතිශයින් තරඟකාරී ලෝකයක ආයෝජන මේ රටට ලබා ගැනීමට පුළුවන් වන්නේ විශ්වාසයේ තහවුරු කරනවා නෙමෙයි විශ්වාසයේ බිඳුවට බහින වැඩපිළිවෙලක් තමයි දානාවන සංශෝධනයෙන් ජනිත වූයේ බල කේන්ද්‍ර දෙකක් එකිනෙක සමග නිරන්තරයෙන් ගැටෙන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ආකල්ප සම්බන්ධයෙන් පුද්ගලයන් අතර තිබෙන විරසකයේ නිසා අත්වශයෙන් ආණ්ඩුවක් තිබුණේ නැහැ අරාජක තත්ත්වයක් තිබුණේ ආයෝජකයන් පැමිණෙනවා නෙවෙයි මොලේ කලඳක් තිබෙන ආයෝජකයෙක් තප්පර පහක් හිතන්නේ ඒ තත්ත්වය තුළ දානාවන සංශෝධනයෙන් උද්ගත වෙච්ච තත්ත්වය තුළ මේ රටට ආයෝජන සඳහා පැමිණීම ගැන තප්පර පහක් නොහිතන තත්වයක් තමයි ඇති වුණේ. මොකද්ද සිද්ධ වුණේ? අගමැතිතුමාගේ කාර්යාවේ ජනාධිපතිතුමාගේ කාර්යාවේ සම්පූර්ණ අවුලක්. ප්‍රථමයෙන් උනේ යහපාලනය කියන ආණ්ඩුවේ යටතේ අගමැතිවරයා පත් කළා කැබිනට් අනුකමිටුවක් ආර්ථික කටයුතු සම්බන්ධයෙන් breaking.lk